ඔබට ඔබේ ජීවිතයේ සමහර සිහින තියෙනට හැකියාව තිබෙනවා ඉටු කර ගන්නට නොහැකි වෙච්ච. හැබැයි සමහර වෙලාවට ඒ වාට අවශ්‍ය මාර්ග සැකසීම තමයි අපේ වැඩි. ඔන්න මේ සැරෙත් අපි සූදානම් වෙනවා ඔබට ඔබේ ජීවිතයේ නීති ශාස්ත්‍රයේ සම්බන්ධව. එහෙම නැත්නම් නීති උපාධි පාඨමාලාවක් හැදෑරීම සම්බන්ධව සිහිනයක් තිබෙනවා නම් ඒ සිහිනය ඉටු කරන්නට. අපි සූදානම් අද දවසේදී ඒ සිහින ඉටු කරන ආයතනය පිළිබඳව කතා බහ කරන්න APIIT ආයතනයේ සම්බන්ධව අපිට කතා බහට එකතු වෙලා ඉන්නවා. කතාබහ කරන සහ මේ සියලු තොරතුරු ඔබට සමීප කරන්නට ලෙක්චරින් ලෝ ශලින්දි ගාල්ලගේ සුබ දවසක් කියලා බව පිළිගන්නවා. ඒ වගේම තමයි ලෙක්චරින් ලෝ භාග්‍ය මනම්පීරි ඔබත් සුබ දවසක් කියලා පිළිගන්නවා. පළවෙනි ප්‍රශ්නය APIIT ආයතනය සම්බන්ධව වගේම එහි නීති උපාධි පාඨමාලාව සම්බන්ධව පැහැදිලි කිරීමක් කරමු. ප්‍රවිෂ්ටයක් ලබා ගැනීමට ප්‍රථමයෙන් මම APIIT ආයතනය පිළිබඳව පුංචි විවරණයක් කළා. APIIT නීති පීඨය ගැන කියන්නම්. නීති APIIT ආයතනය ගැන කතා කරද්දී APIIT ආයතනයට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඒ වගේම APIIT නීති පීඨය ගැන කතා කරද්දී අපි APIIT නීති පීඨය ආරම්භ කරන්නේ 2009 වර්ෂයේ දැනට පුරා අවුරුදු 13ක් තිස්සේ නීතිවේදීන් ලංකාවට දායද කරන ඉතාමත් සුවිශේෂී ගණයේ ආයතනයක්. ඒ වගේම තමයි එංගලන්තයේ ස්වර්ණමය විශ්වවිද්‍යාලයක් වෙන ස්ටැෆර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලයෙන් තමයි අපි මේ නීති උපාධිය ලබා දෙන්නේ. උපාධිය ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන් උපාධි හතරක් ගැන අවධානය යොමු කිරීමට නියමිතයි අද වැඩසටහන තුළ. LLB ෆුල් ටයිම් LLB ෆුල් ටයිම් එක ගැන කතා කරද්දී LLB සැෆර්ඩ්ෂයර් යුනිවර්සිටි එකෙන් ලබා දෙන ඔනර්ස් ඩිග්‍රී එක, ඒ වගේම ඩිජිටල් ලෝ කියන ඩිග්‍රී එක, LLB පාර්ට් ටයිම්, ඒ වගේම LLB මාස්ටර්ස්, එහෙම නැත්නම් LLB LLM කියලා අපි ඒකට සඳහන් කරනවා. LLM එකත් ඉතාමත් විශේෂ උපාධි ගණයකට අයත් වෙන දෙයක් කියලා මට කියන්න පුළුවන්. හොඳයි, ඒකත් එක්කම දැන් මේ අපි ඊළඟ කාරණාවට යමු. කොහොමද මේ පාඨමාලාවන් පැවැත්වීම සඳහා පන්ති පවත්වාගෙන යන ආකාරය? ඒක කෙටි පැහැදිලි කිරීමක් වගේම ඊළඟ ප්‍රශ්නේ තමයි ඊළඟ බඳව ගැනීම කරන්නේ කවදාද කියන එක. ඒ වගේම තමයි මොන වගේ සුසුකන්ද අපි මේ ඇතුළත් වෙනවා නම් අවශ්‍ය වෙන්නේ කියන කාරණාව. ප්‍රශ්න තුනක් මම කෙටියෙන් පිළිතුරු ලබා දෙන්නම්. මුලින්ම අපි අපේ පන්ති පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සාකච්ඡා කරොතින් ලංකාවේ පවතින මේ කොරෝනා වසංගත තත්ත්වය යහපත් තත්ත්වයට දැන් පත්වීමත් සමගම අපි අපේ දේශන අපේ ආයතනය තුළම විශේෂයෙන්ම මහනුවර ශාඛාවේ සහ කොළඹ APIIT නීති විද්‍යාලය තුළම දේශන පවත්වීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. එතකොට අපේ ප්‍රෝග්‍රෑම්ස් දෙකක් තියෙනවා. එකක් තමයි LLB ෆුල් ටයිම් ප්‍රෝග්‍රෑම් එක, අනිත් එක තමයි LLB පාර්ට් ටයිම් ප්‍රෝග්‍රෑම් එක. LLB ෆුල් ටයිම් ප්‍රෝග්‍රෑම් එක අපි සතියේ දිනයන් වලදී 8:00 සිට 5:00 දක්වා කාල සීමාවක් තුළදී අපේ දේශන ශාලාවල පවත්වනවා. එතකොට මේ අර්ධකාලීන ප්‍රෝග්‍රෑම් එක නැත්නම් මේ පාර්ට් ටයිම් ප්‍රෝග්‍රෑම් එක සෙන්සුරාදා දිනේ පමණක් 8:00 සිට 5:00 දක්වා කාල සීමාවක් තුළදී පවත්වනවා. මේක ඉතාම හොඳ කාරණාවක්. මොකද රැකියාවල නිරත වන පුද්ගලෙක් ඉන්නවා නම්, ඒ වගේම ගෘහණියන් ඉන්නවා නම් ඔබට තවදුරටත් නීති අධ්‍යාපනයේ සිහිනයක් වන්නේ නැහැ. මොකද ඔබට පුළුවන් ඔබගේ දෛනික කටයුතු සමගම අධ්‍යාපනය ඉතාම හොඳින් සමබරව පවත්වාගෙන යාම සඳහා අපේ අර්ධකාලීන පාඨමාලාව සමග සම්බන්ධ වෙන්න. ඒක සෙන්සුරාදා දිනේ පමණයි පවත්වෙන්නේ. ඔබට සතිය දින ඔබගේ අනිකුත් කාර්යයන් සඳහා යොදවා ගැනීමට හැකියාව පවත්වන ලබන අතරම ඉරිදා දිනය පෞද්ගලික කාරණාවක් සඳහා යොදවා ගැනීමේ හැකියාවත් පවතිනවා. අපේ බඳවා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී දැනට අපි බඳවා ගැනීමේ කටයුතු සිදු කරමින් පවතිනවා. අපි ජූලයි මාසයේ දෙවන සතිය වන තෙක් බඳවා ගැනීමේ කටයුතු සිදු කරනවා. ඔබට පුළුවන් දුරකථන මාර්ග ඔස්සේ අපි සමග සම්බන්ධ වෙලා මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට කොළඹ ශාඛාවෙන් අමතුමක් ලබා ගන්නවා නම් ඔබට 0765 788 788, එහෙම නැත්නම් කැන්ඩි වෙත අමතුමක් ලබා ගන්නවා නම් 0763 577 877 කියන දුරකථන අංක ඔස්සේ අමතුමක් ලබා ගන්න පුළුවන්. හැබැයි මොන වගේ සුසුකම් ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ දැන් ඔබ කිව්ව පාඨමාලා කිහිපයක් සම්බන්ධව? ඔව්, සුසුකම් ගැන කෙටියෙන් සඳහන් කරොතින් අපේ LLB ප්‍රෝග්‍රෑම් එකට ඇතුළත් වීමට ආකාර දෙකක් පුළුවන්. එකක් තමයි ෆවුන්ඩේෂන් කෝස් එක හරහා අපේ දරුදරියන්ට පුළුවන් නීතිවේදී උපාධි ප්‍රවේශයක් ගන්න. ඒ ෆවුන්ඩේෂන් කෝස් එකට අවශ්‍ය කරන සුදුසුකම වන්නේ අපොස්ස සාමාන්‍ය පෙළ විභාගය
වර්ගයේ සඳහා සී සාමාර්ථ පහක් පමණ. ඉංග්‍රීසි භාෂාව ඇතුළුව සබ්ජෙක්ට්ස් පහකට අපි සී සාමාර්ථ පහක් බලාපොරොත්තු වෙනවා. එතකොට ඔබට හැකියාවක් තියෙනවා අපොස උසස් පෙළ නොකරම ෆවුන්ඩේෂන් කෝස් එක හරහා නීතිවේදී උපාධියට සම්බන්ධ වෙන්න. අනෙක් ආකාරය තමයි ඔබ අපොස උසස් පෙළ සාර්ථක ලෙස අවසන් කළා තියෙනවා නම් එස් සාමාර්ථ තුනක් ඇතුළුව නැවත වතාවක් අපොස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයට සී සාමාර්ථයක් ඇතුළුව ඔබට පහසුවෙන් අපේ නීතිවේදී උපාධිය සමඟ සම්බන්ධ වීමේ හැකියාව පවතිනවා. සමහර විට යම් කිසි කෙනෙක් වෘත්තියක නියැලෙන කෙනෙකුට අවශ්‍යතාවයක් තිබෙනවා නම් සුසුකම් මොනවාද ඕන? ඔබට මං කලින් සඳහන් කළා වූ ආකාරයෙන්ම ඔවුන්ටත් අදාළ වෙන්නේ මේ අපොස උසස් පෙළ විභාගයේ සමර්ථ සමත් වීම තිබීම පමණයි. ඔවුන්ට ඉතා පහසුවෙන් අපේ part time course එකට සම්බන්ධ වෙලා මං කලින් සඳහන් කළ ආකාරයට ඔබගේ අනිකුත් කටයුතු සමග බැලන්ස් කරගෙන ඉදිරියට අධ්‍යාපන කටයුතු නොකරවා කරගෙන යාමේ හැකියාව පවතිනවා. ඔබට හැකියාව තිබෙනවා කොළඹට ඇමතුමක් ලබා ගන්න මෙන්න මේ දුරකථන අංකය ඔස්සේ ඇමතුමක් ලබා ගන්න 0765 788 788. එව නැත්නම් නුවරට ඇමතුමක් ලබා ගන්නවා නම් 0773 577 877 කියන දුරකථන අංක ඔස්සේ ඇමතුමක් ලබා ගන්න. දැන් මේ සියල්ලම සිද්ධ වෙන්නේ මේ ඇතුලේ පාඨමාලා සියල්ලක්ම සිද්ධ වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්නේ. එතකොට මේක වැඩි දියුණු කරගන්න එපා. සී සාමාර්ථයක් තිබ්බ කියලා සමහර අයගේ ඉංග්‍රීසි භාෂාව හොඳටම හොඳ නැහැනේ. එතකොට ඒක වැඩි දියුණු කරගන්න මොන වගේ දේවල්ද කරන්න අපිට ආයතන? ඔව්. හරිම කාලෝචිත ප්‍රශ්නයක්, ඒක සුවිශේෂී ප්‍රශ්නයක්. මම හැමදාමත් කියනවා වගේ අපිට නීති පීඨය තුල දරුවෙක්ගේ හීනයක් යදම් දාලා බඳින්න බෑ තිසංගමේ භාෂාවක් නිසා. අපි දන්නවා ලංකාව පුරා විසිරලා ඉන්නව දරුවෝ ඔවුන්ට තියෙන එකම අඩුපාඩුව තමයි මේ ඉංග්‍රීසි භාෂාව. ඒක නිසා අපිට ආයතනය කල්පනා කරා මොකක්ද අපි මේකට කරන්න පුළුවන් පිළියම්. ඒක නිසා අපිට ආයතනය තුල පළවෙනි වසර, දෙවෙනි වසර, තුන්වෙනි වසර, ඒ කියන්නේ අවසාන වසර කියන මේ වසරවල් තුන ගැන කතා කරද්දී විශේෂයෙන්ම අපිට ලැංග්වේජ් සපෝර්ට් සිස්ටම් කියන මුළු සෙෂන් එකක් තියෙනවා. පෞද්ගලිකව මමත් කණ්ඩායමේ ඉන්න සමාජිකයෙක් විදිහට, කථිකාචාර්යවරියක් විදිහට අපි අත්දැකීමෙන් දන්නවා සමහර වෙලාවට පළවෙනි වසර නීති ශිෂ්‍යයෝ එනවා තිසංක හරි චකිතයකින් ඉන්නේ. දැන් අපි දන්නවා නීතිඟවරියක් වුණාම හරි චතුර ලෙස කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. නුසාවයකට ගිහිල්ලා ඔවුන් ඉගෙන ගන්න ඕනේ මේක සැෆර්ඩ්ෂය යුනිවර්සිටි එකෙන් ලබා දෙන ඩිග්‍රී එකක් නිසා ඉංග්‍රීසි දැනුම අත්‍යවශ්‍යයි. හැබැයි කෙනෙක් අපිව බලාගෙන ඉන්නවා, අහගෙන ඉන්නවා නම් අනේ මට ඉංග්‍රීසි එච්චර බෑ, එතකොට මට මේකට ඇතුළත් වෙන්න බැරිද කියන හැඟීම ඇතිවීම ඉතාමත් සාධාරණයි. අපේ මව් භාෂාව සිංහලනේ. ඒක නිසා මව් භාෂාව සිංහල වීම සහ ඉංග්‍රීසි භාෂාව අපේ මව් භාෂාව නොවීම නිසා ඉංග්‍රීසි බැරිවීම ලොකු ප්‍රශ්නයක් වෙන්න බෑ ලංකාව තුල. අනේක නිසා චකිතයකින් පළවෙනි වසරට ඇතුළත් වෙන ශිෂ්‍යෙක්ට අපිට ලැංග්වේජ් සපෝර්ට්, ඩිබේටින්, මූටින්, නිගෝසියේෂන්, ඒ වගේම සිංහල ඩිබේටින්, තමිල් ඩිබේටින් වගේ බොහෝ බාහිර ක්‍රියාකාරකම් කරන ආයතනයක් තමයි APIIT නීති පාසල කියලා කියන්නේ. අපි අවධානය යොමු කරන්න කැමති සහ අපි රෙස්පොන්සිබිලිටි එක ගන්නවා ඒ දරුවන්ගේ ඉංග්‍රීෂ් හදන්න. ඒ කියන්නේ එකම දෙයයි, එක සරල දෙයයි කරන්න තියෙන්නේ. ගුරුවරිය හෝ ගුරුවරයා ගාවට ඇවිල්ලා කියන්න මිස් අපිට ලැංග්වේජ් ප්‍රොබ්ලම් එකක් තියෙනවා, අපිට පොඩි ඉෂුව එකක් තියෙනවා, අපිට හොඳට සිංහලෙන් කතා කරන්න පුළුවන් ඉංග්‍රීසි භාෂාවෙන් ලියා ගන්න තමයි අපිට අමාරු. මෙහෙම දහස් ගණන් දරුවෝ අපිට හම්බෙලා තියෙනවා. ඒක නිසා ඔබට තියෙන්නේ ඇවිල්ලා කියන්න. එතකොට ඉතාමත් සුහදශීලී කථිකාචාර්යවරු මණ්ඩලයක් තමයි APIIT නීති පාසල තුල ඉන්නේ. අපි අනිවාර්යෙන් රෙස්පොන්සිබිලිටි එක ගන්නවා ඒ දරුවාගේ ඉංග්‍රීසි භාෂාව හදන්න. ඒ නිසා ඉංග්‍රීසි නැතුව මේ ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාව නිසා උපාධියක් මග හැරීම ඔබ නොකළ යුතු කාරණාවක්. ඒක නිසා අපි ආදරෙන් ආරාධනා කරනවා ඔබ සියලුම දෙනාට APIIT ආයතනයත් එක්ක එකතු වෙන්න කියලා. දැන් හරි අපි උපාධියක් හදාරුවා කියලා කියමුකෝ. මේ පාඨමාලාව අවසන් කරා සාර්ථකව. අපිට තියෙන රැකී අවස්ථා මොනවාද? ඔව් දැන් උසාවියට යන එක ඇර. ඔව් උසාවියට ඒ උසාවියට යනවා කියන්නේ ඊටාම සාම්ප්‍රදායික අදහස. නීතිඥ අධ්‍යාපන කටයුතු අවසන් කරලා කෙනෙකුගේ බලාපොරොත්තු වෙන්නේ උසාවියට යන එක. නමුත් අපි තේරුම් ගත යුතු කාරණාව තමයි මේ නීති විෂය කියන්නේ ඉන්ටර් ඩිසිප්ලිනරි සබ්ජෙක්ට් එකක්. අපි ඉගෙන ගන්න ඉන්ටර් ඩිසිප්ලිනරි සබ්ජෙක්ට් එකක්. ඒ කියන්නේ අපි මේක අනිකුත් විෂයත් සමග ඒකාබද්ධ කිරීමේ හැකියාව පවතිනවා. ඔබ ඉන්නේ මාධ්‍ය ශාස්ත්‍රයේ. මාධ්‍ය ශාස්ත්‍රයට නීති අවශ්‍ය නැද්ද? අවශ්‍යයි. අනිවාර්යෙන් අවශ්‍යයි. වැඩිපුරම අවශ්‍යයි. මීඩියා ලෝ කියලා අපි වෙනම උගන්වන්නේ ඒක තමයි. ඒ නිසා මේක ඉන්ටර් ඩිසිප්ලිනරි සබ්ජෙක්ට් එකක්. ඒ නිසා අපි
උනන්දු වෙන්න ඕනේ නීතිඥවරයෙකු වීම පමණක් නෙවෙයි ඔබට ලැබෙන සිහිනය. ඔබට පුළුවන් මාධ්‍ය ශාස්ත්‍රයේ, දේශපාලන ශාස්ත්‍රයේ, ආර්ථික ශාස්ත්‍රයේ මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න, ගවර්න්මන්ට් සෙක්ටර් එකේ, ප්‍රයිවට් සෙක්ටර් එකේ මේ සම්බන්ධයෙන් විශේෂ රැකියා අවස්ථා දැන් නිර්මාණයෙන් පවතින ඔබට පරේක්ෂකයෙකු වෙන්න පුළුවන් නීති ශාස්ත්‍රය තුළ, ඔබට සමාජ ක්‍රියාකාරිකයෙකු වෙන්න පුළුවන් නීති හදාරීම තුළින්. දැන් අපිට ඒක ගොඩක් ප්‍රායෝගිකව දකින්න ලැබෙන කාරණාව. මේ වගේ විශාල වපසරියක පැතිරුණු අවස්ථාවන් අපේ දරුවන්ට නීතිඥ අධ්‍යාපනය තුළින් ලැබෙනවා. එනිසා මම ආරාධනා කරනවා ඔබට ආදරයෙන් මේ වෘත්තියට සාඩම්බරයෙන් පිවිසෙන ලෙස. එනම් ඔබට හැකියාව තියෙනවා මෙන්න මේ දුරකථන අංක ඔස්සේ අමතුමක් ලබා ගත්තොත් ඔබගේ අවස්ථාව උදා කරගන්න, එහෙම නැත්නම් නීති සිහිනය ඉටු කරගන්න. කොළඹට අමතුමක් ලබා ගන්නවා නම් මෙන්න මේ දුරකථන අංක ඔස්සේ අමතුමක් ලබා ගන්න 0765788788. එහෙම නැත්නම් නුවරට අමතුමක් ලබා ගන්නවා නම් 0773577877 කියන දුරකථන අංක ඔස්සේ අමතුමක් ලබා ගන්න. කතා බහ නිවා කරන්නේ සූදානම් කතා බහට පැමිණීම සම්බන්ධව ලෙක්චරින් ලෝ ශලින්දි ගාල්ලගේ බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබට. ලෙක්චරින් ලෝ භාග්‍යා මනම්පේරි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඔබට ආරාධනා කරනවා දිගටම දෙරණත් එක්ක රැඳෙන්න කියලා.